සමහරු හිතනවා කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අරගලය කියන්නේ පාරේ ඉඳගෙන උද්ඝෝෂණය කරමින් සටන් පාඨ කියන එක කියලා. ඒත් අපි හිතන විදිහට සැබෑ අරගලය කියන්නේ කාන්තාවන් තමන්ගේ සීමා කඩා බිඳ දමමින් විවිධ ශ්‍රේෂ්ඨවල වැඩ කිරීම. දෙමළ සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පිනිය වන නයනතාරා කවදාවත් ස්ත්‍රීවාදී සටන් පාඨයක් කරගෙන පාරේ හිටපු කෙනෙක් නෙමෙයි. ඒත් ඇයි දකුණු ඉන්දියාවේ කාන්තාවන්ගේ අභිමානය හා අයිතිවාසිකම් වෙනුවෙන් දැවැන්ත සටනක් කරපු කාන්තාවක්. නයනතාරා ප්‍රධාන චරිතේ රඟපාන මෑත කාලයේ තිරගත වුණු ඉමක්ක නොඩිකල් සහ කෝලමාව කෝකිලා කියන චිත්‍රපටි දෙකම 2018 අවුරුද්දේ වැඩිම ආදායම් උපයපු චිත්‍රපටි අතරට එකතු වුණා. මේ චිත්‍රපටි දෙකේදීම නයනතාරාගේ චරිතයේ ඉහළින් පිරිමි වීරයෙක් හිටියේ නැහැ. ඊට පෙරත් ඇය රඟපාපු මායා, ඩෝරා, අරම් වගේ චිත්‍රපටි බොහොමයක් කාන්තා ප්‍රධාන චරිතයක් එක්ක තිරගත වුණු චිත්‍රපටි. ඒ සියල්ල එක්ක ජනප්‍රිය දෙමළ සිනමාව උඩු යටිකුරු වුණා. මේ වෙද්දී දෙමළ සිනමාවේ කාන්තා කේන්ද්‍රීය ජනප්‍රිය චිත්‍රපටි වලට විශාල ඉඩක් ලබා දෙනවා. ප්‍රේක්ෂකයන් රංගන ශිල්පිනියන්ට විසිල් ගහන්න බලාගෙන සිනමා හල් වලට යන්න පටන් ගන්න. ඒ නිසා අපි කියන්නේ නයනතාරා එක ස්ත්‍රීවාදී සටන් පාඨයක්වත් කියන්නේ නැතිව දෙමළ සිනමාව තුළ දැවැන්ත ස්ත්‍රීවාදී විප්ලවයක් කරලා තියෙන බව. වඩාත්ම පුදුමය වෙන්නේ නයනතාරා දෙමළ සිනමාවේ කාන්තාවන්ට අවස්ථා නැති බව කියමින් පැමිණිලි කරන අන්දමේ සම්මුඛ සාකච්ඡාවලට කවදාවත් සහභාගී වෙලා නැතිවීම. සටන්කාමී කාන්තාවක් කියන එකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ තමයි බැලූ බැල්මට නයනතාරාට තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ජයලලිතා, සාවිත්‍රි, ජෝතිකා වගේ ප්‍රකට රංගන ශිල්පිනියන් සියලු දෙනාම අභිබවලා දෙමළ සිනමා ඉතිහාසයේ දැවැන්තම කාන්තා චරිතය බවට දැනටමත් ඇයපත් වෙලා හමාරයි. දෙමළ රසිකයන් විසින් ඇයව මේ විදිහ හඳුන්වන්නේ ෆීමේල් සුපර් ස්ටාර්, එහෙම නැත්නම් කාන්තා සුපර් ස්ටාර් කියලා. විජේ සූර්යා, අජිත් කුමාර්, රජනිකාන්ත්, විජේ සේදුපති, දංශ වගේ දෙමළ සිනමාවේ ඉහළින්ම ඉන්න නළුවන් අතර ඇය ඉන්නවා. ඒ අතර ඉන්න සමහර නළුවන්ටත් වඩා ඉදිරියෙන් ඇය ඉන්නවා. ඇය හිටියොත් චිත්‍රපටිය අනිවාර්යයෙන්ම සුපර් හිට් හෝ බ්ලොක් බස්ටර් සාර්ථකත්වය ලබන බව විශ්වාසයි. ෆෝබ්ස් සංගරාවේ බලවත්ම ඉන්දියානුවන් අතර ඉන්න එකම දෙමළ සිනමා නිළිය ඇය. මෑත කාලයේ රඟපාපු චරිතවලත් ඇය බොහෝ විට සමාජයේ එක්ක සටන් කර පිරිමි වීරයෝ වගේ හැඩි දැඩි පෞරුෂයකින් සටන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඇය කාන්තා පෞරුෂයක් උඩනගනවා. බොහෝ විට මේ වගේ ෆීල්ඩ් වල පුරුෂාධිපත්‍යයට එරෙහිව ෆයිට් කරන කාන්තාව පිරිමින්ට එහා ගියපු පිරිමි පෞරුෂයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඒත් නයනතාරා බොහෝ විට තෝරගන්නේ කාන්තා පෞරුෂය. ඇගේ පළවෙනි අවිය වෙන්නේ නිහඬතාවය, සැහැල්ලු හිනාව, සුන්දරත්වය. ඒ නිසා ඇය දෙමළ සිනමාව තුළ පිරිමි ආධිපත්‍යයට එරෙහිව දැවැන්ත සටනක් කරනවා කියලා කාටවත් තේරෙන්නේ නැහැ.